චතුරාර් සත්‍යය ධර්ම දේශනාවකටයි දැන් මේ කන්දිවිගින් සච්්‍යපබ්්‍ය ඇති නැවතත් උතුමූ සත්‍යය චතුරාර් සත්‍යය නැවත සමාලෝෂනයක තමයි ඉදිින්. කතමංච භෙක්කවේ දුක්කං අරිය සච්චා මහනමි දුක්කා ආරිශත්‍යයන කුමක්ද ජාතිපි දුක්කා ජරාපි දුක්කා මරනම්පි දුක්කං සෝක පරිදියව දුක්ක දොමනස් සූපාආසපි අපි එහි සම්පයෝගෝපි දුක්හෝ පියෙහි විප්පයෝගෝපි දුක්හෝ, යම්පිච්චං නලබති තම්පි දුක්කං සංකත්තයන පංචුපාධනක් කන්දා දුක්හා යනදි වසින්. ඉපදීමද දුකයි ජරාවද දුකයි, මරණයද දුකයි, ශෝකපාදයව දුඋපු දමන සුපා අසයඳදු දුකයි. ප්‍රියන්හා එක්වීම දුකයි පියන් වෙන්ගීම දුකයි බලාපොරොත්තු කිටු නොවීම දුකයි සංශිප්ත වසයෙන් ගත්හාම සමස්ත පංචුඋපාදානස්කන්දයම දුකයි. ජැනදි වසින් දුක්කාරි සත්‍යය ඉග්‍රහාවෙන්. දැන්ඔ පාධාර්යෙන් විද්‍රහ කරන ධර්මය ඥානාර්තිං ලෝකාර්තිෙන් අවබෝධ කර ගැනීම. චතුාර්සත්‍යය අවබෝධ කර ගැනීමකිය. නැත්තං. ඔය වජනටි කොහම හලා චතුරාර් සත්්‍යව බෝධත කරගන්න පුළුවන් මොකටද ඒ දේශනාව විස්තරාත්මකෝ දේශනා කරන්න අර්ථකථනය කරන්න අවශනය එනම් සව පිලිසගෙන ඥානවශ්‍යනය අර්ථ දම්ම නිරුක්ති පටිබාන කළ යාන හතරක් වෙනම අවශනයයි අන්න එකයි දැනගණ්ඩ ඕනේ හිෙනම් ඔය පධාර්ථයෙන් දේශනා කරලා තියනෙ එෙම ඇතම් පධාර්ථෙන් පෙළගන්වල තියෙන් පාලියට නගල තියෙන වශචනටික ෝකෝත්් ර්ථයෙන් අවබෝධකර ගැීම ලොකෝත්ත අර්ථයෙන් අවබෝධකර ගැනීමයි චතුරාර්ශච්්‍ය අවබෝධකර ගැනීම කියිය එහෙනම් මෙන්න මේ පඩෑ ඇතුළි හංගල තියෙන ඥානාර්ථය දකිින් දෝ ඒ එකට ගෙන නිරුක්තිය දකිනවා කිය ඒට ගැනි නිරුක්තිය දකිනවා කියලා. ඥානාර්ථය දකිින්දෝන් ඥානාත්‍යය දකිින්දෝ එක්තර අවපාසකම්ම කෙනෙක් කියයල තිබුණා මේ අපේ ලෝතුරවර්ණ දහම් දේශනා මතු පිටින් දේශනා කරනයව නේදය කිය. ඇයි එකට හේතුව පදවල නිරුක්ති කියන්නේ නෑනේ වන්නම කිය. යෝ නිරුක්ටජ පදේ පදේ විකකය වනේ අද ගජෝගිය. යෝ නිරුක්ති ජානාතය නජානාති පදේ පදේ විකංකීය වනේ අද ජවියන් ොම ගාතාවක් තින ධර්මි. මට පදයක් හිෙමේ වෙන්න පුළුවන් ඔගාතාවයි තියෙන අර්ථය තේරුම් ගත්තාද නිරොක්තියනු කදයෙන් පදට තෝර ගන්නත් නොවේ. නිරුක්තියනු සාකල්ලයෙන්මහි ගැබ්බී පවතින අර්ථී බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ පෙන්වා දෙෙන අර්ථය මීසිියලු ආකාරයකින්. අන්න ඒ ලෝකෝත්‍ර අර්ථය දැකීම තමයි නිරුක්්‍යය දැකීම කියලා කිය. කො ඒ මේ මතුපට පදී තියන එක නියවෙයි. ඇ උපාසකම් වගේ අපි ඇහවුවත් පියෙහි විප්‍යයෝග දොක්කෝ යනු කුමක්ද කියලා මේ ලෝතුරුුවරණ බණහන පිංවතුන් පුත්තරේදී පහසුවේ උපාසගම්රක උත්තර දයන්න පුළුවන් ඉතාම හොඳයි. එන උපාසකම්මත් ධර්මය පැම්පුුරෙන් කියවල තියනෙ නැත් අඉතින් මතුපිටෙන් කිීව්වේ කුමක්ද බාහිරෙන්ගත්ති කුමක්ද කියලා ොයා ගන්න බැරියන්න පුළුවන් එනිසා යමක් කවි ප්‍රකාශ කරන්න දෝනය පිළිබඳ අවබෝධ කරගත්තට පහස්ස ඊට කලින් කියන දේවල් භයානක වෙන්න පුළුවන් මේ ධර්මයෙන් සද්ධර්මය සම්බන්ධ අනෙක් දේවල් සම්බන්ධය එසේ නොවෙන්නට පුළුවන් නමුත් මේ ශ්‍රී සද්ධර්මය සම්බන්ධී හැම පින්වත් එක්ම බොහෝම පරිසන් ෙන්දෝන මොකද අපි හිතනදේනවේ ධර්මය කියලා කිය ධර්මය කියලලා කියන බුදුරජාණන් වහන්සේගේ අවබහෝධ. උන්වහන්සේ යම ර්ථකථනය කරපුවා කාරෙන් අපි දක්කි ොන හෙනම් පින් තුන මේ නිරුක්තිය දකිින් දෝන එතකොට තමයි යාාමෙත මේ ධර්මය අවබෝධුවෙන් හෙනගේ නිරුක්තිය කියලා කිය මේ පදිින් කිය නර්ටයනීට ගැබෝඩෙන්ගේ ආර්ථයක් දැන් අපි මෙන්න මේ දුක්කාරි සත්‍ය පිළිබඳ මේ ධර්මය දැන් අපි බිද්්‍රහ කරඩයි යන්නේ කතමංචභිකවේ දුක්කං ආරියය සච්චන් යන ආධි වසින්. එතකොට ඔන්න අහන්න ලැබෙනකෙන් එකට දුකයි කියලා දැන් මෙතන තියෙනවා ජාතිපි දු ජරාපි දුක්කා මරනම්පි දුක්කන් යනදිි වසින් දුක්රැසක් පෙන්නලා. දැම් මේටික දුකයි කියල කවුරුද්දන්න. මේටික දුකයි කියල කවුරුද්දන්න. එනම් ප්‍රශ්න තියෙන්න්නේ මේටි දන්න කියනක නමේ මේටික කවුරුද්දන්න මේ ටික දුකයි කියන කවුරුද්දන්න හැබැ මේ එක ඇතුලි හැංගය තියෙනවා උත්තරයක් එක ප්‍රඥාවටි විතරයි පේෙන් ප්‍රකාශයක් ඇතුළත් වෙනවා මේ කියම න ඇතුලි ඒක මේ වචන ඇතුලි ෑ දැන්වන බලන්න ජාතිපි දුක්කා ජාතිපි දුක්කා ජාතිය දුකයි කියලකි විරේ ඔ ඉපදහීම දුකයි දැන් ඔය ඉපදීමනේ වෙනකත් කියයෙ කියලලා කිවට හරින්න දැම්මකොද ඔන්න විද්‍රහ කරන්න ඕන තව සුළු මොහොතක ආගන ඉන්න පුොළුව ගැම්බුරටම එතකොට මේ ජාතිය නැතම හට ගැනීම ජතිය තියෙ කොත නොද පරි සම්පාති භවපච්චයා ජාති බව ප්‍රත්තියන්තමා ජාති හටගන්න එතකොට ජාතිය කියලා කියන්නේ පටිච්ච සම්පන්නධ ධර්මය පිච්ච සමමුපාදය ළයි ජනිත වඋනිි ජාතිය ජාතියනම් හේතු පල ධර්මය හේතු පවතින කන්ඩමයි ජාතිය පවතින් බවපච්චයා ජාති භවනිරෝධෝ ජාති නිරෝධ එහෙනම් මෙන්න මේ ජාති හේතුබල ධර්මයක් යධනිච්චාන් තන්දුුක්කං යන්ඳොක්කන්ට අදනත්ව යම කනිච්චනගේයේ කාන්තය මදුකක් සක්කස් කන්දයක් දක්ස් කන්දී ම කියල මගේ කියලගන්න හරියක් නෑ අනත් අය අසාරය එනං සියලු ධර්ම අනිච්චායි දුක්කයි අනත්තයි මෙන මේ ආකාරින් දෙෙන් දැක්ක හම ජාතිය දුකයි කියන අවබෝධය ඇතිවෙන් මොකද ජාතිය කියලගැන හේතු පල ධර්මය හේතුවන් අවතිනතුරු විද්‍යමාන වන ධර්මය එන අන්නේ හේතු පලධර්මයක් නිසාමය දුකයි ය දුක්කාරරි සතතිය තුළින් දකින. මෙන්න මේ හේතු නිසා සකස්ෙච්ච මෙන්න මේ හේතුඵල රූපයදන සංඥා සංකාරවී්ඥාන ගොඩ අනික්්ෂ දුක්කානත්ත අසුබ දුකස්කාන්දයක් පමණයි ගෙ දක්කිනවොන්වුවන ගැඹුරට ගැඹරුට. අනතකොට ජාතිබි දුක්කා කියෙන අත් ආර්ථය වැටහෙන්. එතකට නිගමනයක් එෙනවා ප්‍රඥාවේ. අන්නේ ගැඹුරට ගැඹුරට ඒ දුක නුවලින් දැකීම තමයි. අනුලෝ ක්ෂාන්තතිති සිද්ුවෙන් ඉරවසේ නිගමානයක් එන ප්‍රඥාව ඉහෙනම් එබඳ දුක්කොටකට ඇයි ඇලුම් කරන්න ජාතිය දුකනම් කොමට දැනව තුපදන් ජාතිය ප්‍රත්තියෙන්න්නේ ජරාමරණ හටකන් ජරමර හටගන් නමුත් ප්‍රශ්නයක්ත්වය නොමිතරමකත් පලේ අමිහෙර වුණට හේතුව මෙිහිරී හැමතිසි හේතුව මෙිහිරී මිහිරි හතුවක් පිටි පසේ අමිහිෙරී පලයක් හංගල තියෙනවා අඥ්ඥාණයාට පලය පේෙ නෑ හැමදිස්සෙම හේතු විතරයි පේෙන් මොකද පලය පේන්නේ ඉට වඩ සෝක්ෂම විමර්සන පුද්ධයක් තියෙන කෙනට විතර. දැන් මෝඩ තකතීරු මාලුවෙක්ක අවුත්්‍යයම ඇමක්ගාවට බිලි කටුවක ගහල තින ඇමක්ගාවට ඒ කාන්තේම්ම ගිලමු. මොකද මෝඩ මාලුවට මර්සණයක් නෑ මේ පේන්්ඩ තියෙනතිී ඇත්තත්්ද මායවද්ද මේ කුගුලක්ද මේක මට විනාශේ පෙන් සේරලා තියෙන උගුලද හෙම තේරුම්ගන්ඩ හැකියාවක් නෑ හුට. පොහිතන්නේ මේක මට සැප පිණිස ලැපිලතින් අවස්ථාවක් කියලා. එහෙම හිතාගෙන අර මෝඩ මාලුව අර හම කිලිනො විමර්සන බද්ධයක්ත් තිබුණ නෑ මොකද විමර්සණයයක් තිබුණ නම් කල්පනා කර මොකද මේ අමුතු හැඩියක් මේ ඇමට යන්තන් පරික්ෂහක නෝොටන බලන්න පුළුවන් තව නූලක් හෙම තියෙනකට සම්බන්ධ කරලා ගොඩ විීමට සම්බන්ධය තියන බව පේ හ විමර සනය අතියන මාළුවක්ම හිටියයන ැලවෙන්න පුුව ොන් තරන් හෙම සත්තු ඇති මුකද සියලු මාලුන් ගැන ටි න්න බෑන් නමුත් මෝඩ මාලුව හැමතිසේ මහු වෙන එකතමයි හැටි එතකොට මේ ලෝක සත්්‍යයා අමස්ථයක් පාසෙන් ගත්ත හමත් මෙන්න මේ ආශවාය කන ක්‍රියාවලනිස්හ ැවට හම හැමතිස්සේ. ආශ්වාදයට පරැවටෙන ආශ්වාතිය මහිී පලය අමිහිරී දුක්කස් කන්දේ එහෙනම් හැමතිස්සම මෙන්න මිහිරි පලයට හිත ඇලි ලතින් සමා මෙහහිරි හේතුවට හිත ඇලි ලතින් එ මිහිරි හේතුවට හිත ඇලි ලතින් මෙන්න මේ හේතුවට ඇල්ල තියෙන හිත ගලවගන්න බැරික තමයි මේ දුකස්කන්දයට හේතුත්තු කන්දරාජයේ. එ මේ අවිද්‍යාාවයත් ්‍රෘස්නාව එකට සහසම්බන්ධ වෙලා පවතින්. මේ දෙකේම හොදුසභාවයට අපිට කියන්න පුලන් චන්දරාගගේ කියලා. එන මේ චන්දරාගේ පවතින තුරු මෙන මේ ජාතිය දුකයි කියල නෙවෙේ සැපයි කියලා එපයි. අන්න විපරීතය. සම්මා සම්බුදුපියන් වහස පෙනෙන මේ දුක්කාරි සත්‍යය දකිින්ට බැරිතාත් කල් මේ ජාතිය දුකයි ඉපදීම දුකයි කියල වචයට කියන්න පුළුව මිනිහෙත්ත. අපි එක කොටහනවා හොඳ ඉපදීම දුකයි. දැන් ආ පදන්ද කැමති නැද්ද. කිය ැහුවෝත් බොරුවට ලෝක මාන්‍යයට අනිස්මිනිස් විතර කියන්න පුළුවන් අන නෑම මන ආ උපතිද කැමති නෑ කිය. හරද සාක්තියට එකකම බැලුවොත් අවංකෝම ඒ අනුසයන් නැතිලද නැත්තන්ගේ අනුසයන්තාව බල පවතින්වාද කවරටත් මේ සංසාරයන් ඇත්තරම කැත් තියනොට කියලා අංශු මාත්‍ර හරි කැත් යනොට කියලා හොයාගන්න පුලුවන් හැඟගත් තිෙනවන් දික සාමාන්‍යනිකින් හොයාගන්න බෑ විශේෂ ඥායකින් දකිින් දොෝල් නමුත් අපි සාමාන්‍ය ව්‍යහාරිද්‍ය අප ගැන්න එහම නෑකල් එහ එහම නෑැකිවට අනුසේ තියනකම් අපි උපදින්න කැමැත්තක් නෑ කියලකිවට වැඩක් නෑ එනම් ගොහෝ දෙනා උප දෙන්න කැමතින හැකිලකිවවට ආශ්වාතිමවිදින්න කැමතින හැ කියලා කියන්නේ ඔන්න උතනයි ප්‍රශ්යචී පලේ එපානං හේතුවත්්‍යපා කියන්න දැන්වෙලා දන්නේ ගනී පැත් එපා කියන හේතුව ඕනක ඉතින් හේතුවඔව ඌමනානම් පල එපා කියන්න පැදැන් ගින්දර ුවමනායි කියන මිනිහෙක් කියනෝ තාපය එපා කියට එක හරිියන්න ඇති කතාවක්නේ ගින්දර ුවමනාල්කල් තාපයෙන් දැවින්න සිද්ධවෙන්න ගින්දර බදාගෙන ඉන්නකල් සැපයි සැපයි කියලා තාපයෙන් දැවන්න සිද්ධ වෙනවා. රාගේය කියයන්නේ ගින්දරක් එහෙනගේ රාගය කියන ගින්දර බදාගෙන ඉන්නකල් ැ දන හන ජීවතෙන් ත්ුවව නිතින් ඉදරපදාගත්තාම දාහෙන තුවෙනම කද ලැබෙන සිසි ලස ලැබෙනවාද එනන නුවනින් බලඩ ඕනු කුමක්ද මේ බදාගෙන ඉඳක අන්න ඒ සහි බුද්ධිය අපිට හටගත්ති නැත්තම් අපි මේ මනුස ජීවිතේ ප්‍රෝජනයක් ගත මනුසෙන්නන්නේව ද අපිට මේ සේබෝද්ධිය තිනව විධාකාරදේවා සම්බන්ධය පනයන්න ඔන්න මෙන්න කොට සහබුද්ධිය තියන කොහෙ දල්මත අතුර හැඟගුවේ කිය ල්ල ටික තියෙන්. ඒවා හැමයකටම සියහබුද්ධිය තියනෙන. සහබුද්ධිය නැතිත අපිට මේ හිත ගැනම සහබුද්ධිය හටකස්යේ නැති අපට මේ හිත ගැනම මේ කුමක් පශසදම මේ ලොහ පදී මේ රාගගේ පස්සේෙට ලොහ පතින. ප්‍රඥාවම අපිට මේක මෙල්ල කර ගන්න බෑමකද ප්‍රඥණ වැඩු නැනැ එන යතා ධර්මය මනකට ඇමෙක් අහනු වන ක් ඥය වින එතකට එහනම් ප්‍රඥාාව මේ රාග සංසිදව වනු. එහන මෙන මේ රාගය කියන ගිදරක් මේ රාගය කියන ගින්දර බදාග ගින්ද බදාගෙන ඉන්නකං එයාට උනුමෙන්නේ තාපයයි නමුත් ගිින්දර බදාග නින්ද වෙලා තියෙනනොදේ. නමුකද ඇත්ත දැක් කියෙන තිරිනිසා. කවරුවත් පෙන්ල උපුුණන දිනිසාම මේ ගින්ඳදරක් කියල රාගේ. රාගේ සැපක් කියලම ඇසක් පුරසිය කිව්වේ. ලස්වන ලෝකයක ඉපදලා විනෝදයම කියමයි කිව්වේ. මේ ජීවිතය අපි සතුටින් ගමු විනෝදයමු කාලබීලා විනෝදයමු මේ බොහොම සුළු කාලය අපිට ලැබිලතියන්නේ ඇයි අපි දුොක්මිණින්නේ අපි හොඳට නටමු ගයමු වායලා විනෝදයමු කියලා ඔන්න ඔහොම තම අසාපුොරසය කිව හැමතිසෙන්. දැන් ඒ කටාවට කන්දීලා හැකිතරම් රාගේෙ වැඩි කරගන්නව මාදය තමයි ජීවිතයඒ කරසී කරගත්තති සැපයි සැපයි කිය. රාගය වැඩි ආකාරෙන් වර්ධනය කරගන ඒ රාගෙන් යුක්ති ස්පර්යයක් ලෝක ස්පර්සයයක් ලබමින් ඉන්න තියෙනක තමයි සැපයි කිය ලපි හිටී රාගෙන් ලැබෙන ස්පර්සය බහලවෙච්ච රමට ජීවිතය සැපයි කිය ලපි හිතු එනිසා හැම තැනම හැපිනවන රූපහන පිනවන සද්ද නාසේ පිනවන ගන්ඩ දවපිනවන රස කයිපෙනවන ස්පර්ස සහ පහර්සුසාහ මනසපිනවන අදහස් වලින් පිරිපුන් ලෝකයක් අපි ප්‍රාත්ථනා කළ කාම ලෝක එතකට එහෙනම් මේ ප්‍රාර්ථනා කරලා තියන හැමතිස්සම රාගෙන් ඉස්පර්ස කළ හැකි ලෝකයක් එතකොටඒ රාගෙන් ඉස්පර්ස කළ හැකි ලෝකය සංකතයක් ඒ සංකතයකදම ලක්ෂණ තුනා උප්පාද සංකතලක්කන හට ගැන්ම පේ නොහේතුවක පලයක් වසී ඉරන් ්‍රිතාස්ස අන්‍යතස්සතු සංකතලක්කන සිටියකෝගේ හැමනැත්තම් පවතින්නක වගේ අභ අ්‍යස්භාවයක් පේට පටන්ග අන්‍යත හභාවි ස්වභයකට පත්තිෙන නානාභාව් විනාභවුතු අනෙක් ස්වභයකට පත්වෙනු ඒකත් පවතිනවා සංකතයක එකත් අනිවාර්ය ලක්ෂණයන් ඔක්කම නාම නියාම මෙවයි තියෙනවා පංච නයාම ධර්මුවල්ට එතකොට වයෝ සංකත ලක්කන අහි අවසානයකුත් පේන දැන් අර හටගත්ත ලෝකයේ සංකල්පිතු වසයෙන් හදාගත්ත ලෝකය සැපයි සැපයි කියල රාගි හේතු කරගෙන හදාගත්තය ෝකය රාගෙන් හදාගත්තය ලෝකය රාභි සංකල් පොලිින් හදාගත්ත ලෝකය මෙන්න මේ ලෝකයේ මේ ලෝකෙ තනිකරම සකල්ප සංකල්පිත ලෝකයක් සංකල් පොලින් හදාගත්ත ලෝකයා මෙන්න මේ ලෝකය ඇතුළ ජීවත් වෙන එක ඇත්ත ලෝකෙක නිමීයා ජීවත්තෙන්. එමවි සාමාන්‍ය යනවහරි කියනවා ො පයහල ජීවත්වයෙනවා කියෙන් ඇත්තටම් පොය පාගාර නමේ ජීවත්වෙන් ඇත්තටම් පොේ පයගහර ජීවත්වයෙන බුද්දස්්‍රාවකි ඇත්තටම් පොළොය පයගහනු ව කියනක ගැඹූරු වර්ථය යතහා රූපය ඉස්පර්ස කරනවා කියනකි එහම නැතුූ නිකම් මේ සරපු දෙකන්න නැතුව පොළොපාගනවා ෙන මොඩ කතාව නවී යතහා රූපයේ දැකළ ජීවත්වයෙන් යතහහා රූපය ඉස්පාර්ස වෙනවා අන ම ඇත්තටම් පොලේ ැද හල ජීවත්තය. අනිත් අය සංකල්පිත ලෝකයක් ඇතුළ ජීවත්තයන. දැන්ම හොඳට කසිබෝතලයක් බේගත්තවත් මිනිහෙක් ඒමනිය මනෝ ලෝකයක් ඇතුළ ජීවත්තයන්නේ පෑත් දෙක් හ සමහරිට මිනිිය ඉන්න පුුණු කානුවක පුුණ අලක ඉන්න හැබැයිමයට හිතන්න පුළුවන් ලංකාජයන ලොකුම ර තේ හෝටලෙකයිම ඉන්නගිය හිතාගෙන ඉන්න පුළුවන් හිතින් හතර දෙනව මයාව අඩුවක් නැතුව. සංකල්පිත ලෝකයක් ඇතුලේ තමයි සත්ත්‍යයා ජීවත්තයන මේ සංකල්පිත ලෝක ඇතුළල තමයි බොහෝ දෙෙන ඉන්න බොහෝ ගැන අති බහතර දෙෙන අතහායන් විතරා පා ඉතිරි අති බහුතරය මේ අමාධර්මය අවබෝධ කර ඉතාම සුරුපිරි සැහැර අනි සියලම දෙනා ඉන්නේ අන්න ඒ සංකල්පිත ලෝක ඇතුළ හැමෝටම තියනම සංකල්පිත ලෝකයක් එක තමයි අගේ කාමය කියලගෙන ඔන්න තව ඇදකත්ධංකාරණාවක් අද දවස අපි විග්‍රහ කරනවා හදයි. අදත් අපේ පින්ව සුජාත සිල්මෑන්හෙම ස්ථාන්ට වැඩම කරලා ඉන්න වගේම අප සුපපුරුදු සාමාජික කොහොමත් ඉන්නවා ඊ අමතරය අද උඩවලවේ විජිත වෛද තුමයි වගේ ඇතවත් තරුණ වෛද්‍යතුන්යකුයි සහභාග වෙලයි න්නවා නිධර්ම දේශනාවට කාන්තෙන්ට බලාපොරොත්තුවයෙන් එතකොට මෙන මේ පින්වත් පිරිසටත් ඒවගේ අපි සුපපුරදු ලෞරන පින්වත් දම්වාලි හින්වාන්සේගේ සූගත් සෙනුරාජ මේ පින්වත් පිරිසත්තිනවා. ඕනම කෙනනෙක්්ට පුළුවන් දැන් අපි මේ යොමුකරන ප්‍රශ්නෝට උත්තර දෙන්න ැ මේ ධර්මතිසනාව කරන ගම අපි ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන්නම් දෙන්න මම ඒ අවස්ථාවට ලබා දින ඇතරම හිතන් ගැම්ඹරට හිතන් ාව හක මංහම ප්‍රශ්න කරන කොට තමතරමාන් දරන උත්තරේ පැදිලිය ප්‍රකාශ කරන කිසි ගැටලුවක් නැ උත්තරේ හරිගියා හෝ වැර්දනා හෝ ඒ ගැන හිතන්න එපා උත්තර දෙන්න හඳ අපිදැ සාකච්ඡා කරමින් ඉන්න මේ ජාතිය ගැන් ජ ජාතිය ගැන විද්්‍රහ කරද්දි මේ සත්‍ය වසියෙන් ගතහරෝපය දුකර වෙච්ච ජාතිය ඇයි හැපයි කියල ප එකට හේතුව තමයි යතහා රූපයේ නෙවෙයි සෑමවිටම ලෝක සත්‍යය ස්පර්ස කරන්නේ හෙන විකෘති රෝපයක්. හිතින් හදල පෙනෙන විකොර්චුරෝපයක් හැමතිස්සම දකින නිසා රූපයට දැවැටේ නිසාෙන හිත ඇතුලේම හිතරවත්ට. පිට ලෝකයේ දැකලා මේ පරිබාහිර ලෝකයේ දැකලා නමේ ඇත්තරම රැවට පරිබාහිර පරිබාහිර ලෝක ඇත්තරම දැක වස රැවටඉන්නේ රැවටීම මව සංගයෙන්. එදාට පරිබාර ලෝක ඇත්තේ අතාර්ය දැක්ක හම. ඇලෙන් නැහිත නිබ්බිධාවට පත්වෙන. නිදහස්සේ නොයදා සත්‍යය යථහාරූපිදරී කලකිරන්නවා. කලකිරීම නි නොවැල් මැතියෙන් නොවැල් මැතිීම නිසාම මිදනෝ නිදහස් වෙන. එ අපි මේ අටහාරූපය නිවෙෙී දකින්නේ සංකල්පිතු ලෝකයක් සංකල්පිත ලෝකයක් ඇතුළිඳන් දකින රූපියත් දකි. අර බාහිර නිමිත්ත උපයෝගෙ කරගෙන යි හැබැයි මේ අභ්‍යන්තරය පවතින විකෘත් රපය නිර්මාණය කරන්න. විකෘති රූපේ නිර්මාණය කරනවස්ථාවතම අපේ අි සංකාර කියල කියන. සංකාර කියනවස්ථාාව විකෘතුරුපය සකස් වෙන නෑ සංකාර කියන මූලික සභාවවි මූලික විපාක පංචස්කන්ගේ රහතන් හංසිකස්වභාව. ඒ අවස්ථාවද විකෘතිරූපයක් සටහන්ෙන් නෑ හිතේ. මුත් අනි තැමවස්ථාවක විකෘත්තුරපයක් මයි දකින්න. ඒනිසාමකදවෙන්නේ ඇත්ත ඇති හැටියම්පේ ඉන්නේ ඒදුවට තියෙන ඇල්ම බහුල කම නිසාම එහමත්තන් තන්හාාවේ තියන ය බලවත්ම නිසාම මොකද වෙන්නේ තන්හා අධික තන්හාාවගින්හිිමැනත්න්ගේ ආශවාදය කෙ අධික ඇල්මකින් ඒ ආශ්වාාගඇත් එක බැඳල තියෙන සියලු ධර්ම සැපයි කියල පිළිගන්න සියලු ධර්මටික සැපයි කියල පිළිගන්න මොකද දෙැන් අන මන්න මාලියයක් අසාද බඳුව දෙනකොට දැවැද කුද්ද හට ෙදර බලු හටිය දුුන්නොත්හෙමදවැවද කක්තර මන මාදතක දන ඕෝන දෙයක් ගැරියන රණ හට්ටි මොටි ික් වුණන තුක යනු අනගරන්ඩ එතකොට එහෙනම් ලෝකසාත්‍යයා ඒ සියල්ල සැප කියල ගන්න පසේකාදෙක දුක වෙන්න පුළුවන් නමුත් මොලති සැපයි කියල ගන්නවා එකට එහම් මේ ආස්වාජත්යක බැතිච්ච කාරණනාටික සයාල් සැයි කියල ගන්නව මුොකද ආශ්වාදයක හහිතරම් හිත ඇලිල පැඳලා ආශවාදය සපයිගන මහා මුලාවට පත් වෙලා මෙන්න මේ මහා මුලා ආශවාදය සැපයිගෙන මහ මුලාව මෙන්න මේ ආශ්වාදය සපයිගන මේ මහ මුලාව තමයි අනේ කතින් බැලු හම අවිද්‍යාව කියල කිය හොඳයි මෙන්න ප්‍රශ්නී අවිද්‍යාව කාමයෙන් යනු එකක්ද දෙකක්ද තැමේ අද විග්‍රහකන ධර්මයට අනුකූලවය මම මේ ප්‍රශ්නය හන්නේ. අවිද්‍යාවයි කාමයකන් එකක්ද දෙකක්ද. ඒ ප්‍රසේ තවස් සංගීන්වන් පළු අවිද්‍යාව කාමය රාගය යනු එකක්ද දෙකක්ද තුනත්ද. ප්‍රශ්යට කැමති ෙනට උත්තර දෙන්න පොළුවන් දෙශේද සෝඩ ෑමකට විවුත්්තයි මේ ස්ථාන ඉන්න පිින් ොදුන්ටඇතිය උුත්තයි එවගේම තාක්ෂණික මාධ්‍යයෙන් සම්බන්ධ වන ඕන යම් කට පිවතයි. අවිද්්‍යාව කාමේරාග යන එකක්ද දෙකක්ද තුරක්්ද ගනෂික මත්ව අවස්ථාව හාමුදුරුුණේ එකක් කියල තමයි එ දකින්නේ කවද මේ අපිට උත්තර දෙන්නේ දනුස්ක මහතා එකක් කියලා කිය හොඳයි දන්ස්ක මහතා එකක් කියල කියන තව සනුර අසස් මහතා තුුණක් කියලා කියන තව ලක්ෂම අවස්ථාාවොල මුට් කල්ලා හන්ස කරන්න පුළුවන් ජලක්ම ආමුදුරණය වම හිතැන් මේක එකහා සමානම යනවා අවිද්‍යාව නිසා තෘෂ්ණාව ඇති වෙනවා තෘෂ්ණාව නිසාස් රාග්‍ය චදරාගේ කීමදන මේක මට දැනෙන විදිහට අ අන්‍යම්‍ය පත්‍ර පත් පත්තියක් වගේ එට බැදෙනවා කියලා හිතෙන හ මුහන්දයි තාම හොදයි ජෑලාම මහමයක උත්තරයක්ත් හොඳයි තාව ීෂදෂද මත්මයෝ සුගමී ඔව තත තෙර සනි දෙත් ස්වාවිනස මේ දකින්නේ තුනක් හැටියට තුක් විා එරයි දවසන සංකය අත්මක විතර මට අවස්ස සුජාතාමනිියෝ දෙකක් කැටියට තවත්තර ස්වාමින් වහන්සයි එකක්තක් කියලා තේරෙනවා ස්වාමින් වස සග සුගන්ධි විජ සුන්දර සුගන්ධය විජය සුන්දර මහත්මිය ස්මින් වහසේ මට එකක් කියලා විජිත මහත්තය කියන්නේ විජිත වෛදතුමා කියනවා තුනක් කියලා ඔයිට පසේ ම හචනා දෙක් කියලා උත්ර දෙන්නේ ශම්පානයක සම්පාසේරනායක මත් හොඳයි දැඒක ජාති උත්තර ලබෙන තව දෙන්න පු මතර මහ ප්‍රකාශබලාාවගේ පත්තිෙන් මූලික අවිද්‍යා ප්‍රත්තියෙන් ඇතිවෙන් නිසා එක ක් එක සොඳයි තාම හොයි විජ ලක්ෂ්මසාමන්ස ලක්ෂ මහත්ම හොඳයි සස්මින් වහන්සේ මම ගැන්නත් අවිද්‍යා ප්‍රත්වයම හටග නිසා කියලා එකක් කිය හඳ ්‍රේමගමගේ මහත් පේමා දමගේ මහත් කියන්න එකක් දැන් මම දැන්හරි දැවට සියලෝ දෙෙන අවංක උත්තරයක් දෙන්න වැඩි හරයක්ම ලැබුණ උත්තරේ එක්ක් කියලද දෙක් කියලා තුන කියල එකක් එකක් කිය කිය උත්තරේ එකක් අවිද්‍යාව කියන්නේ සංකල්පටික කාමේ කියන්නේ සංකල්ප කාමය කියැනීම ර සංකප රාග ප්‍රරිශසකාම එතකොට සංකල්පිට රාගේ මයි අපි රාග කියල කියන්නේ රාග තුංආකාරය රාග රූපරාග රූපරාග කාම රාග රූපරාග රපරාග කියන තුනම සංකල්පිට එනම් තුංආකාරූ රාගයට මයි අපි කාමී කියන්නේ සාමේතම තමයි අවසා අවිද්‍යාව කියලකන්න. එකන අවිද්‍යාව කියන්නේ මෙනම සත්‍යය නොදන්න ා නිසා හටගෙන තියෙන සංකල්ප සමුහයට.ඒ සංකල්ප තමයි අවසාන පිඩිපිදිී පිින්ඩිපිදියය සංකල්පකුඩත් තමයි අවසාන බැලු හම විද්්‍යාව. ඒ සංකල්ප නිසා ඇතියලා තියෙන ඇල්ම තමයි තෘෂ්නා සංකල්පෝලින් තම අපි මේ ආදරය කර සංකල්පකුඩා ලක ඇත්තකද අප සම්මුතික ලෝක ගත්ත හම මේ ආදරය කරනවා කියන් අම්ම දරුවන්ට ඉඳලම පිරිට සැමිය පැම්මතුන් පෙමිතිය අදවසේ මේ සකල ඥාට හිතමිත්‍රාදී අනර වසින් ජ ආදරතින් මෙහැම ආදර කතාවක් ඇතුළිම දෙන සංකල්පකඩා එන විද්ජාවඒ සංකල්පට අනුකූලව තමයි ඒ ආදරයකරන රූපය සදධ්‍යය ගන්තේ රස ස් පාර්ය ධර්මය කෙබරුද කෙ තිය න්නේෙ. සංකල්පව ඩනකූලෝ තමයි ස ඒ සංකල්බවට අනුකූලෝ තමයි හැමදශම ඒ ආදරය කෙබඳුද කියලා තීරණබී එක මොනසරං ආදරයත් එක මොනගේ ආදරයද කියේ ගැ දෘෂ්නාවය සවභාවි තීරණවෙන් එනම් හැමති්‍යම මේ කාමී කියලා කියන්නම අවිද්‍යාාව තම අවි්‍යාවමයි එනිසා මෙතන මොකක් වෙන්න එහෙන අවිද්‍යාාවෙන් ආශවාදය නිර්වාාණය කරලද ෙනවා සංහාවෙන් ආශවාදය පවත්තාගන යන් මෙන්න මෙතන බලන්ඩ පවතින අන්තෝජටා බහිජටා ජටාය පටිතා පදන අන්තෝජටා ඇතුලද ගැටේ තම ඇවිද්‍යාව පිටට ගැටේ ඇතින තමයි තන්හාාව ආවාදෙන් ඇතුළොත් තිෙන ැටිය තම වාය තමයි අවිජ්‍යාවන් ත මේ ආශවාදය නිර්මාණය කර මොන තරම් කපට වැඩදදම සිතේ සිද්ධන්නේ අවිද්‍යාවන්තයි ආශවාදය නිර්මාණය කරන හැමතිස්සම තෘෂ්නාවෙන් තමයි ඒ ආශවාදය නැවතනත පවත්තා ගෙන යන වැඩ පිළිීමල සකස් කරනන්නේ නිසා ආදරය තමයි ලෝක යටපේන්නේ අවි්‍යාපයන්නේ ආදරී පයනවා ක ආදරය කරන හැටි පේනවා එකන එකගේ ආදරය ස්භාවයන් පේනවා එකනගේ අවි්‍යාවය ස්වභාව පේන්නේ ඉටම් බෙල්වල් ඒක දකින්න ඕන ප්‍රඥාවෙන්ම ආදරය ස්වභාවන ්‍රෘෂ්ණය ස්භාවයෙන ඇැ දෙකටක් පෙන්. අම්මගේෙ නිහස චිත්‍රයන්හි මැදල තයර දහන් බිත්තිවලින් අම්මා තර්වයකු දොල්ලු කරගෙන කිරිදිෙනු මඋස නිහස තෘෂ්නාව දකින්න පුළුව අවිද්‍යාාව පයන්නේ. අවිද්‍යාව සැඟ වෙලා පවතින් ඇතුලාන්ත හේතු වෙන අවිද්‍යාව පතමයි මේ රහස තෘෂ්නාවනින් දැන් අවිද්‍යාව එහෙම තීති තෘෂටාවන සඳකින් දැ අම්මට කියවා අම්ම දරු සෙනහසත් ඇර ගැනී කිය අත්තර ඉද පෙන්වලදෙන් ගොන මෙන්න මෙහෙම දේකටයිම ඇලුම් කරන්න අන් එතකොටයි අවිද්‍යා දුරුවෙන් අවිද්‍යාදුරුව වෙන කොටයි තන්හාෂේවෙන් එහෙනම් මෙන්න මෙතන බලන්ඩ අවිද්‍යාවෙන් ආශවාදය නිර්මාණය කරනවා තෘෂ්නාවෙන් තමයි ඒ ආශ්වාදය පවත්වාගෙන නන්ඩ අපි මොනුහරේ ලනු කෑල්ට එකක් අර එකට ගැටගහන්. දැන් අපි ගත්තය අන්ත දෙකක් අරම් එකට ගැටගැහවා මෙතන වෙනව තත්ත්යක් නිර්මාණයනවා එතන ගැටක් පදන්න. ඒ ගැටය මේ ලනුවටයිතිී කියන්න ද ඒ ලනුවටයිත කියන්නද. එකට මයි දෙකෙම නිර්මාණය කරපු එක අන්න බලන්න ඒ වගේ අවිද්‍යාවකයන කලා අනුව තන්නාවගේ යන් තාලානවා මේටකකට එකතු වෙලා එකතු කල ගහනුව ගැට අන්න අ විද්්‍යාව ආස්වාදය හැබැමින් මේ ගැටේ ඇතුළේ ඉතා සිියුම් ඇහැට නොපේන තවත් ගැටයක් පැදිලතියු එක හහිම් බැලුවට පිණි නෑ එක ප්‍රඥාය බලන්ට මොක් වදදේ හැකින් රූපේට ඇලුම් කරන අපට ප අපි සිංදුවලද්දයන් මගේ ඇහැ මෙහෙමයි මගේ ඔබේ රූපය මෙහෙමයි මගේ එඇහැ ඔබේ රප ඇලිලතිීන එහම අපි සම්මුක වසියෙන් කිය එක සිින්දුවලට ඇබැ තන ඇතට මොකද සිද්ධ වෙලා යෙනෙ කලා පෙනිනෑ එන එතන සම්මුතික වසියෙන් බැලූහම පේනවා ඇහැයි රූපේ විතර ඇහැයි රූපේ ස්පර්සුවෙන කුමකින්ද කලා පෙණින කම වලුහම හැකට රුපයක් ස්පර්ශයන වගේ පී නමුත් ඇහැකට හෑම විටම රූපයක් නිකම් ස්පර්ස වෙන්න හැකට සෑම විටම රූපයක් ඉස්පර්ස වෙන්නේ සංකල්පයක් එකයි අරිිය ඇතුන්හන් සේගෙන් මෙ හා හැමෝම දුළේ ඇමග සංකල්පයක් එක හැම දිස්සම ඉත රූපයක් සද්ධයක් ගන්ඩයක් රසයක් ධම්මයක් පොට්ටබයක් දම්මයක් ඉස්පර්ස කරන්න මෙන මේ ස්වභාල්තමය රාග සම්පස්සයකය. රාග සම්පස්සසි කියැන හැමතිස්සෙම සංකල්පිත ලෝකයක් ඉස්්පර්ස වී. එමැතු මේ පරිවාාහර ලෝකෙ නිවේ ඇත්වට. පරිබාහර ලෝකෙන් නිමිත්තක් පිතරයගන්න නිර්මිත්තාක් අරගෙන සිත ඇතුලි තමන්ට හොමනා විදියට ලෝකයක් ප්‍රති නිර්මාණය කළ හදාගන්නව තමන්ට වූමනා විදිහයට එක මේක සිද්ධ වෙන්නේ මන සැතුලි. නො ං්‍යා ධහතු ඇතුළි මේ එක සිත්තවී. අන්න මේ මන විඥාන ධාතු ඇතුළ හදනවා ලෝකේ. ඒ හදපු ලෝකේ තමයිඒවිං්ඥාණින් දැනගන්න. ඒමනතු සත්‍ය වසය පිටට පවතින පිටස්තර යථහාර්ථවාදී ලෝකය නෙවී. ඒ නිසා හැමතිස්සෙම ආශවාර්ථය කන්න කොටගෙන ලෝක සත්‍යයා උඩි අටිකුරු වෙලයිඒගෑන විපරීත වෙලයි. මොකද හැමතිස්ේම පෙන්න්නන්නේ ඇත්ක්නවේ බොරුව තිස්ස මරුත් පෙන්න්න මේ සිත විසිමකට කරන්නේ යතහා රූපය වසංකරගන ජීවත්. එනිසාම යතහරූපය නම් මේ ජාතිය දුකක් කියන මේ ජාතිය දුකයි කියන්නේ. එකතම අතහා රූපය. හැබැයි ලෝකයාට පේන මේ යතහරූපය සැපයි කියලමයි සැපයි කියලම. එනිසා ඕ නැවත 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 නවත උපදන්න කැමතිවෙන්. වචන කියනක නෙවීම මේ අදහස්ර වචන ඕන ක ට ගැ පෙ. ගන්න බැද ම දුණනා කියල ගැ බැත් වන මිනිහට ගැන් පුළ බුදු වෙලා ඉන්නගේ අර ගාල්ල පැත්ති හිටි පවගක බුදු ඉතින්ගේ වචන වි ශසකන මිනිසු කන පැපිති පරක් ඉතලබ ඕනු මිනිහෙට්ට කියන්න පුළන් ඕෝන දෙයක් ඕන දෙයක් කියකනවේ ධර්මය එනිසා දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ ධර්මය දකිනකොට කවුරුවත් කියන දේන මේ අපි දකින්න බුදුපියන් ොහැ අපිට පෙන්වාදී නොමන්න මේ ධර්ම මේසේ දකි මෙන්න මේ අතහත්තය මෙසේ දකි අන්න ඒ ධර්රම අපි දකි අන්න එතකොට පේනු අපිට මෙන්න මේ අවිද්‍යාවය තන්හාවයි කියන මේ ගැට දෙකෙන් ආස්වාදය කියෙන ගැටයක් ද හරතිඒ දෙකේ මේක තුුවන් තැම මේ ආස්වාදී ගැටේ පවතිී එගැන මුල්වට ආශ්වාදය නිර්මාණය කරනවා අවිද්‍යාවන් තන්හවින්ගේ ආවාදය පවත්තාගෙනය තමයි හැම අභවයකම සිද්ධ ච්චතිී. එතකට එතන මේ සත්්‍යේ පුද්ගලේ කාත්මයක් කියල මේ බාහිට වසයෙන් ප්‍රපජ්ජ පෙවුණුට සත්‍යවසයෙන් හෙම දෙයක් න වෙලා තියෙන්න්නේ මෙතන සිද්ධ තියන්ම වි ඥාණ ධාතුව ඇළි ක්‍රියාාවලිය විං්ාධාතු සචේතනනිකයංෂා විඥාධාතුවට පුළුවන්කම තියෙනවා හිතල මතල වැඩ කරමින් තමන්ගේ පෑවැත් පහදාග ඒක තම මේ අපිට පේඩසී ඉති වි්ඥාණධාත්ේකක චර්තනි රූපණය කරන. ඉතින් ඒව තමයි සමාජ අපිට පේන්න එක ජාති චරිත කියලක් අවසාි පෙල්වාම් හැම චරිතයක්ම විඤ්ඥානීම නිර්මාණයක් විතර. එකයි විඤ්ඥානයේ මාහාආකාරයෙක්කි. මොකද ඔය මායාආකාරයෙම දැක ඇති ඒක ලස්සන විකඩන් ස්රපවට ඇවිල්ලිඉන්න ඇඳකිරීම. ඇත්ත ස්ුරූපයනිේ කොහෝගේ. නහයට අර බෝලය අ්දාල පාටගාල මූුණ අමුතු ඇඳුමක් ඇදගෙන මාආකාරයෙක් ඉන්න මායාාවක් තමුණුත් මායාආකාරයෙක් වසගඉන්නේ හෙමන්න ගම එකන් තමුණුත් මහා විකාරයයක් වශගඉන්නේ එහිඉන්න ම තාව කරන්න ඒයවගේ විකාරවැට ඉන්ද්‍ර ජාලිකය කියනු මැජික් කාරය කියන මේ සිතේ එබන්ඳු මැජිකාරි මේ සිදදල පුළුවන් එකක ජාතිී චරිත නිරූපණයක ඒ චරිතය ඇතුළේ තමයි සකර ලෝක සත්්‍යයම ජීවත්තිී එකක ජාතිය චරිත හැදල තිනුඒ රූප ධර්මසාහ නාමධර්ම මේ දෙකේම පොදු එකතුව තැයි හි්්‍යානී කළ ය රූප සහා නාමධර්ම රූපධර්මසාහ නාමධර්ම දෙකම ඉස් පර්සයෙන් සකස්සෙන දේ තමයි මේ විඤ්ඥාන ද හතුුව එතකට මේ විං්ඥාණ ධාතුව ඔයි ආකාරයකින් අරි පවතින් දවශ කරන ඒ උපකාරක ධර්මටික සමඟයි වාසය කර කොහේ ගියා එර උපධර්ම නාමධර්ම කැටි බයි වාසය කර ඒ සමස්ත ක්‍රිය වල ඇතම අපිට පේනිි පරිවාහහිරින් බැලවාම් සත්ත්‍යේ පුද්ල කාපමයක් වස ගැම්පරට දක්කින්න ඇතු මතුපිටිින් ඇත් දෙකෙන් පේන දේම ඇත්තයි කෙ හිතාගඇත්තර පසතින් එට හිතෙන්නන බලුවන් සංසාරන්දලෑ ඇතින්ද ලනවා ආර්මයෙන් ආර්මය පතාගෙන එනවා ඔන්න හම හිතන්න පුළුවන්. එම හිතයෙන්න්නේ මක්නි සාති කෙළ බැලූහම අන්නර පටිච්චි සවපාති දකින්න බැරිකම නිසා එහෙනන්ගේ පටිච්ච සම්පාතිය දකින්න බැරිකම නිසාම මේ ලෝක සත්්‍යයා අතර මං වෙලඉන්නවා මේ අතාාතසවාආගන්න බැරි මේ ලෝකයක් ඇතුළේ. ඇනිසා විපරීට වසයෙන් දුක සැප වසයෙන් වර්දා වටහා කට ජීවත්තේ එන්සා එහනම් ජාතිපි දුක්කා ජාතිය දුක නං එම් බුදුරජාණන්සේ පෙන්නන්නේ මේ ජාතිය දුකයි කියන මේ යථාර්ථය ඇතුළේ කොමක් ද ලෝකයටත් මේ ජාතිය දුකයි කියනක යම් අට්ටමකට පේනවා කිය සහජ ප්‍රඥාවේ හැබැයි ජාතිය දුකයි කියල හු දැක්කට ජාතිය නැවත ළඟ කරගන්න කැමැත් ති නෑල් මත්තිේ එන ඇත්තවසෙන් දැකල නෑ එන්න දැකලා තියෙන්නේ මේ මතුපිටස් භාවයක් විතරයි ඊට යට ගැමුරින් දකිනවනන් අන්න පේනවා ජාතිපි දුක්කා කියලා කියන්නේ. ජාතිය දුකයිග නර්තිය නෙවෙේ. ඒක මේ මතුපිටින් පන කාටත් පේ නර්ථය ඒක දැක කියලා චතුරාර් සත්‍ය පෝතුවෙෙන්නේ එහෙන ජාතියක් ඇතිකරගන්න එපා කියන ඇත හර්ථය දැක්කන ාති දුක්කා කියන බුද්ධ වචනය ඇතුළ තිෙන්නේ ජාතිය දුකවසයෙන් දකින්න. එනිසසා ජාතියක් ආ ඇතිකරගන්් එපා ජාතියක් ඇතිකරගන්්ඩ එපා, ජාතිය දුකයි. ඒදිසා නැවත ජාතියක් ප්‍රාත්ථනා කරන්න එපා මේ ජාතිය ගැනතිය සන්දරාගිහිතින් දුර කරන්න ජාතිය දුකවයෙන් දකිින් ජාති ආදිනෝ දකිින්ද කියන අර්ථහාරසේ එකම එතන හැඟ වෙලා තිීන්. හිමනැතුව ජාතිය දුකයි කියලා මේ උපදිනක ුදුකයි නට ජාට පත්යන කකො ගය තුවසෙන් මතු පිට ප නාතිය දැක්කොතේම අපි හමතිස්ශම දකින්නේ බුදුරජාන්ස පෙන්වාදී පර්තියෙන් යන්න කින පදම පද පරමර්ථය පද පරමය ව නොකි වේ ඉරවස්ස දකින පර්ථ ඉපදීම දුකයි ජරාවදුකයි මෑ මිය යමතුකයි ඊටස අප්‍රියන්ගෙන් වෙන්ය ම දුකයි ප්‍රියන්ගේ වෙන් දුකයි අපිය හැක තුකයි නොමකිින්. බුරජාන්හසේක නව මේ පෙන්න්නම් ඉට වඩා ගැම්ඹුරු ආර්ථයා මේ දේවල් දුකඇත මිනිහට බේබත් දෙරෙන කසි ුදුකයි කියලබේවාා දෙරගන කසිපු දුකයි කියල කසිබුදුකයිකිවීම කසිපු බොන්න එපා කියන එ කසිබුදුකයි කියලක වහ වේවාාද කියය ඉතින් කසිපු දුකනෑ කසිපු සැපයි මොකද කකිසි බිවවාහම දුක නැස කෙන කිය එම ඉතාටවාස් පේවාාද කසිබොන්න පුළුව කද ේවත්දට කිය පුදේ තේරුන්නේ කසි පුදුකයි කිවහඒ මහත්යට හිතන ටි කියන්න පුරුව ඥානුවන්තේෙන්නන්තම තේරුම් ගන්න මේ මත්යැම්බොර්න් නිපා කියලන මිගව එහම් ජාතියක් ප්‍රාත්ථනා කරන්න එපාමමුකල ජාතිය ගන්නන්නේ කාන්තෙව දුක්කාස්කාන්දයක් දවික ගැඹුරට දකින්න ඔො තම දැක්කිනෑ තාම මේ දකින්න පටන්ගත්ත විතරයි තාමේ මුල විග්‍රා කරන්න එතකොට එහම් ඒ විදිහෙටම දකින්න ෝට ජාතිය දුකයි ඒවා ඇත්තටම දකිනවන නැවත ජාති පාර්ථනා කරන්න එප අරය පරේෂණ සූත්‍ර මගද භාගතු නාශ දේශනා කළ මහන අනාර්රයන්ගේ ක්‍රමයයක් තියන ලෝකේ නාරෙක්ට්‍රමය ඒතමයි ජරාවට පත්තිමින් ජරාම සුවයෙන් ඒගැ තමුණුත් ජරාට පතින ොහදම් මහොත පාස මේක මහා ප්‍රශ්නයක් නමත්තගන්න බෑ මොහොතා පාස ීරල යනු හැකන නාශේ දී රට මාන්සකෙන හයම මහත පාස දූවලයෙන් ම දරල මට දේ ප්‍රසසිට උත්තරයක්හොවෙන්නේ සෞදුරට ජරාව කහයාගන්න වාස වලයතිස දිරල එන දයම්ම ලංකරගන්න නතාව දිරලයන දුරුවලන හැකින් තව දුර්න හක්ම ලංකරගන්න මේලෝවශයනුත් පාල වසින එන්න දෙයාකාරීමයි පරිස්සාන් පාති ක්‍රාටම කෙනවයි එතකොට එහෙනම් සෑමිටම මෙන්න මේ ඇත්ත නොදකි නැ ෙනමකොද කරන්නේ ජරාවට පත්තිමින් ජරාම සොය ව්‍යාදයට පත්වමෙන් ව්‍යාදීමයිශස තමුණුත් ලෙඩ වෙනවා. ඒවගේම ලෙඩ වෙන දෙයක්තමයි ලංකර ගන්න ජවිතයට සැපයි කියේල හිතා ඒවගේම මරණයට පත්වෙනව තම ඒවගේ මාන්‍යයට පත්වෙන දම්මයි ලංකරගණන ජීවිතයට තැම් මේ ජාති ජරා මාන්න ගැන ගැබූරට එකෙන්ක විස්තරන්න නිසා දැම්ම වෙලාව ගැන ගැබරට පහින් යන මතුපිටි මේ දහම්කාරණික මෙත පෙන්නන්නේ ඊට පස්ස මේ හැම ධම්කාරණාවමක් ගෙනවා අපි නැවත දීර්වාසිෙන් විස්තර කරද. නිසා ඔබට මේ දුක්කා ආර්ශක්තිය අභිංයයන්දි පරියන් කියලා කිව මොකද කියලා උන්නන දැනගන්න හම්බේෙනවා මේ දේශනාවව සංගිද එනම් පවතුන එනම් මෙන්න මේ අහාර්ථය දකිින්ද ඕන අනාරය මොකද කරන්නේ ජරාාවට පත්වමින් ව්‍යාධීයට පත්වමේ මර්නයට පත්මින් ජරට පත්ව වි්‍යධි පත්වන මරනයට පත්වනය මම ලංකර ගන්න ජීවිත සැපයි 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 කියල අන්න අනාර ක්‍රපයේ දෙනම් ආර ක්‍රමේදමකක් සමා සම්බුධ පියානවාශදේශනා කරනවා අරිය පර්ේෂණ සූත්‍රයේ ආය ක්‍රමේදමකක්ද එනම් ජරාට පත්වන බව දකින ඥානවන්තය කල්පනා කරනවා ජරාාවෙන් නිදහස්සන්නේෙ ොහොම ඇයි ජරාව තමන්ගේ උරුමේද හමදෑම ජරාට පත්වවී ඉන්ද දවශ්‍ය. හැමදෑම්වි්‍යාදිීට පත්තිවී ඉද දවශ්‍ය. හැමදෑම් මන්‍යයට පත්තිවී ඉද දවශ්‍ය අනබලන්න ඥානෙන් කල්පනා කර නෑ. මේ මොහොදෙත් මේ ජරාව්‍යාදී මනයක මහ දුක්කොඩ උරුම ජීවිතය. දැනුත් ඒත් මහහා දුක්කොට නමේ ප්‍රශ්න ඒ ඒ මහා දුක්්කට නිමේ නිමා කර කණඩ උසාග. ජාති ජරාමාන සෝක පදවය දුක්ක දොමන සෝපායසකල මහා දුක්කඩක් තින ජීවිත සියල දුක්කෝට පොදු හේතුවත්තියෙන් ඒ සියලු දුක්්බට අවසං කරන්න පුළුවන් ඒක්‍රමයට කටයුදු කළ හම් ඒගැන නෙවෙේ දැනටත් හොයන් ඉතාම සුළු සුළු දුක්තියන ඒවට තම බිසිතුන්හ එනම් ජරා මරණ ඇත්තවසේම දුකයි කියල දැක්කන අයි හොයනවත් හොයන්නේ මක්ල නිසා දැක්කේ නැතින් සාහරයටතා ඒන අන්න ගැඹුරට දකිින් දෝන අන එක ඇබින්ය යන්ති කිය ැඹරට දකින්න ඕන ඒවගේම පරිින්යයේ යන්තු. දකින එකත්පුූරර්නව වය දකි නෝ ගැඹුරට දක්හම නිකන් එහෙම එෙන් උඩින් පල්ලෙන් බල නැතුක ගැම්ඹූරට බලන්ඩෝ පරිය යන්ති. මුළුමනීම සැක නැති වෙන මට්ටම දක්වා හොඳවට බලන්ඩෝ දඟ රෑට එහෙම සමහරු බය වැඩි වුණ හම කරන වැඩත්තින් ඒතුළ මොක කරි සර්ධයක්ක එහෙන් කාම්මරයෙක් ඇතුල. හොල්මක් කියල කම් හිතෙනවා දැන්ගහෙල්ලිවෙල්ලා ටෝ්චකගහල මුළු කාමරයෙන් බලමු බලනොකොට හැම තැන ඇන්දයටටයි හැම තැම් බලන්ඩුව මොකද ොහෙවා සැකපතින තැක් සිතුරු කරන්න හොදරයි. හෙමුණනොත් අනත්න බලධ බරන එතන ත හොල්ම නැත්ත කියල කියීම ඉටවසහිත එදිසාමකද කරන්නේ ගොඩක් අය මුළු හාත් පසම ටෝච්ච ාල් හොඳවට බලවා හිතේ සැක යනකාම් සැකහැර දැනගන්නවා මිහි ඇති දැම පේන්ඩි නෑ හොල්ම එක වෙනම කතාව අපි තුමුස හිත හදාගත්ත කිය මේක ඇතුලිමක් හොඳට පරික්ෂ කළ මේ ඇතුළ මුකුත් අමනුෂ්‍ය දෝසයන් නෑගලි තින් එයාගේත් මට්ටමට නෑ කියලා හිතා හදාගෙන යනම නමුත් ඊට කලින් මකතක හොඳවට පරිීක්ෂ කළ එනම් හොඳට පරික්ෂා කරලා බලන් ඕෝන ධර්මය හොඳට පරික්ෂාවෙන් හගනින් දෝන එයාකාරෙන් දැනගන් ඩෝන තමන්ට මේ ධර්මය සැකහැර දැන් අවබෝධ වෙලා තියෙන කියලා සැකැහැර ධර්මය අවබෝධ වෙලා කියලා දැනගන්න මොහොට වෙනකම්මත් මේ ධර්මය දිගින්දිකට අහන්ඩෝන දිගින්දිකට පරිසීරණය කරන්න ඕන එතකොට අන්න කොයි වෙලාක හරි මේ අතහා බෝධ ඇත්වී තම්ම අමතර දහම් කාරණ කොඩක් විග්‍රහ කරමින් මේ ජාතිය කියන ධර්මය ගැන විග්‍රහ කරන්න සූදානම්වෙේ. ඒ ගැඹුර අතිශය ගැඹුරුවෙන්න පුළුවන් එය විසින් දේශනා කන ධර්මයන්වේ බුදුරජාණන්හන්සේ නම් ව විශ්වය අග්‍රමහා උතුමාණන් වහසේකි ධර්මය නිසා අි ගැඹුරු නිසා හිට අවශස කරන පරිසරය මම එහෙම හෙළි පෙරහි කරමින් ඉන්නේ. අපි ගැන්ඩෝන ගැඹුරටම හොඳ එතකොට අපි දැන් මේ ජාතිජාරාමාරණ ගැන අපි සාකච්ා කරමින් හිටි අපි ඇත්ත දැක්කෙන ඇති නිසා අපි දුකයි දුකයි කියල වශනෙන් කිවට අපි නැවත මේවා හොයන. එහෙන යථබෝධය කියලා කියන්නේ ඇත්තටම ඒ යහාර්ථය දැකලා ඒ නිසා ඇතිවෙන අවබෝධයක් නැවත මෙන්න මේ ජාති ජරාමණ අවශ්‍යන හැකිියල්. අන්නේ අතහාබෝතිය තමයි යථාබූත ඥාණ දර්ශනයකය එන යථාබූත ඥා දසනය ඇතිෙන්ඩ නම් මේ ධර්මය ගැඹූරටම දකිින් දොන්. ඇතිවන්න කියන්නේ මුලින් මේ සස්තිජානය ඇතිවන ස්වාම් පලි. ට පසේ මේ සත්‍ය ඥාය ඇත්තෙක්ත මේ කෘති ඥාණ වැඩින් ගන්නොම මේ අතාාූත ඥා දර්සනය තු නන් අත ුතු න්දසන වැඩන මෙනෙ මේ දහම්කාරා ගැමරට ගැමර දකි දෙදන ප තුන ගමෙක් සක්තිවසයම මේ ජාති ජරා මරණ නුවනින් දැක්කනම් නැවත ප්‍රාත්ථනා කරන්නේ. එන අන්න ආරයන්ගේ ක්‍රමේයටය නවා. එහන අන්න ආරිය ්‍රාවතයක් වෙනවා එදාට මොකට වෙන්නේ එදාටන්නයා මේ ජාතිය දුකයි ජරාව දුකයි මරණය දුකයි කියලා දකින්නේ පලයක විතරන්නේ හේතුවර්තික්ම. ආර්ය ක්‍රමි සහ අනනාාර්යක් ක්‍රමින්. ආර්ට අනාර්යට පලේ විතරක් දුකයි කියල පේනවා හේතුව සපයි කියලපෙන් අනාරයන්ට පලය දුකයි කියල පේනවා හේතුව සපයි කියලපේෙන්. පලය දුක්කස්කන්දය දුකයි කියල පේනවා හේතුව ආශ්වාදය සපයි කියල පේෙන්. එන්සහ විපරීත චින්තනයකින් පලයක් දුකයි කියල විපරීචයකින් වචනය කියෙන ගහමන වෙයි වචනෙන් ගයන පුළන් ජාතිය දුකයි කියලා නමු තෝකි චින්තනය ඉන්න විපරීතයත්තු අන්නඒ එක මෙතන තරුම්ගන්නවන ඇද ගත්මදී කෙන එට වචනෙන්ගේ යන්න පුළුවන් දුකයි කියන නමු චින්තනයෙන් ඔහු කොතනද ඉන්න අත්තකම චින්තනෙන්ගන්න දුකයි කියෙන් තැන අන්න ඒකයි අවබෝධයයි අත්හැරිම ඇතර යන්කිසි පරතරය ඇත්්චී අවබෝධ වෙච්ච දුරකටයි අත්හැරන්නේ නමු සමහරය අවබෝධයක් කියලා යම්ගිෂ ආකාරයකින් දැනුමක් මතහෙර වෙලන්නවා එත නිංහපත්තර අත්හර ඇැම දෙකට හේතුව අවබෝධයයි අත්හැරීමයි කියන්නේ එකටම පවතින කාරණ දෙකක් ඒ අවබෝධය නිසාආකාර නොවුඋත්තමයි අවබෝධය අත්හර මසර ය මිසිි පරිසරයක්කින් එක යම් අට්ටමකට අවබෝධයලා තිීයන නමුත් ඒ මටතමට අතඇරගන්න ඔන්න ඔොහොම දෙයක් මේ ධහම්මාර්ග යනකොට ගමන් කරනකොට පේඩ ගනි ඔබට එනිසා මේ ධර්මය ගැඹුට ගැඹුට දකිින්ට දක්ෂ වෙන් ෝන් එෙනම් අපි ධර්මය ගැම්ඹුට දකිින් එතකට අපිට පේනවා බුදුරජාණ වසේ හැම බුද්ධ වචනයක් ඇතුළම පෙන්ලා තියන්නේ මෙ මතු පිටිම් පේ නර්තිය නෙමේයි කියල මතුපිටිම් පේෙන් නැති නුවනින් කල්පනා කර හම පිහිනර්ත්ථය නුවනින් බැලුවොත් ඉතරයි පේෙන් දැම්බලන්න මතුපිටම් බැලූ හම පේන වෙන එක තැම් මෙතන ගැත්තොත් එහි විපපයෝග දුක්කෝ ප්‍රියන්ගෙෙන් වගීම දුකයි. අප පිහි සම්පයෝගෝ දුක්කෝ අපි යන්නා එක්කීම දුකයි. යම් පිචන්න ලබ තම්පි දුක්කා බලාපොරොත්තුවක් කඩවිම දුකයි යම් කිසි බලාපොරත්තුව කඩවිම දුකයි. යම් ආකාරකින් බලාපොත්තු කඩුවීමම දුකයි. දැන් ඔොහමකි වහම ඔය මතු පිටර්ථය. එතකොට ඔයාර්ථයකාටත් පීන. ඔයාර්ථය දැක්කට චතුරාර්සත්‍යාව බදු ඉන්න එහෙන? ඊට එහාරිහිල්ල ඥානින් දකිින් දෝන උසස් ඥාණකින් දකිින් දෝන් ලෞකක ඥානියකින් ලෝකමට්ටම ඥානිකින් දැක්කොත් ඔය වචනවලති නාර්ථි විතර එක්වන් ලෝකමට්ටමට ඉහෙලින්ගේ ඥානයකින් ලෝකයට උතුරින් පිහිටිඥානිින් උඩින් පිහිටි ඥානයකින් අනු ලෝකෝතර ඥාණයකින් දැක්කොත් මේ ආශවාදී ඉක්කවපු ඥානිකින් දැක්කොත් ආශවාදී සැයි කියන මුලතාව ඉක්මෝප ඥානිකින් දක්කොත් අන්න පේන ගැපුර අන්න පේනවා ඒ වචනම ලාාර්ථය එනම් පියෙහි විප්යෝකු දුක්කෝ කිය ල කියන්නේ ප්‍රියයන් ඇති කර ගැනීම දුක වසයෙන් දකි ඇතු ප්‍රියන්ගෙන් වගේම දුකයි කියන එක අවසාන පලේ එතකොට දුකඇවිල්ල ඉවරයි ප්‍රියන්ගෙන් වංගේීමම දුකායි ගීක ප්‍රියන් මෙක්කරගත් තුකොම ජීවිතයට හිට මොකත් එතකොටඒ මනුසගේ අවබෝධි එදොට මදන්න හැමදෑම දුක්කවෙන්න විදන්න එ පියන්ගෙන් දුකනම් ප්‍රියන් ඇතිකරගන්න ඇතු ඉන්න පුළුවන්ෙන්ටෝන් ඇතිකරගන්න ඇතුූ බලහත්කාරින් වනිවි එනම් අවබෝධීෙන් එතින්ට පත් වෙනවා එන අන්න අවබෝධීෙන් එතෙක්ට පත්ු නාර පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා ප්‍රියන්ගෙන් වංගීමේ දුකින් නිදහස්සේ එහනම් බුදුරගන්නාහස මෙට පෙන්වන ගැඹුරු ර්ථපි දකිින්න්නටහම් ප්‍රියන් දුකවයෙන් දකිින්ඩුව ිය දුකවාසේෙන්දක් කොත්තම ප්‍රියන්ගෙන් වෙන්වීම කියන දුකේ නිදහසන්න පුළුවක්කව ලැබි ඒ වගේ මේනම් අපිය අපිහි සම්පයෝක දුක්කෝ තව ගැමරට දකින්න ොමම මේ දෙවැනි වටම පෙන්නු මියන්න අපි යන්න අ එක්ව දුකයි කිව්වාහම ඔයයි ලෝකය දකින දුක එනම් මොන දුක දොබ දකින්නට ඕන අපි යන්නා අක්වීම දුකයි කියන්නේ සමුතික ලෝක දකින දුක. ඒ නං අප්‍රියන් හටකත්තාට පස්සේ අපියන් නැතිවුනාට පස්සේ අපියන් හා එකීම කියන දුක කොහොමත් පුරුමුවෙන මෙතකොට නිදහසයන බැහහිනම් අපි සම්පියෝගෝ දුකෝ කියන ඒ බුද්ධ වචනය ඇතුළත්වෙන අර්ථයමොකත් ලොකෝත්‍රාර්ථයමකක්කාවරහරි පිහසක් කියන්නවල අප්‍රියෙක් හදාගන්න ඇතු න්නවා හොඳයි එහනම් අප්‍රියන් ඇති කර ගැනීමත් දුකවසයෙන් දකින්නේ ඉසල ප්‍රියන් ඇති කර ගැනීමත් දකවසයෙන් දැක් ඊලකට හන් දැන් දකින්නට අප්‍රියන් නැති කර ගැනනිවත් දකසය. ඊලකට බලාපොරොත්ව ඇතිවෙන කුමක් හේතු කරගෙනද බලාපොරොත්තු ඇතිවෙන් කුමක් හේතු කරගනද ප්‍රධාන වශයෙන්. අවිද්‍යාව හේතු කරගෙන එහනම් මෝහය එම් මෝහේ ගැන අවිද්‍යාව තමයි ඇැපරීම බැලුහන් එනම් මෝහ මෝහේ හේතු කරගෙන තමයි නැත අවිද්‍යාව හේතු කරනට බලාපොරොත්තු ඇත්වී එනන්ඒ බලාපොරොත්තු දැන් කඩ කඩාවටුණු හම දුකයි එහම් බලාපොරොත්තු බිඳ වැටීම දුකයි එහම් ඒකෙන් අදහසේන බලාපොරොත්තු දුක වශයෙන් දකි බලාපොරොත්තු කඩන් වැටන හම දුකනං ඒ දුකෙන් නිදහසන අවශ්‍යනං ඉච්චා බංගත්වේග බලාපොරොත්තු කඩම් වැටිනම් එතකොට දුකයි. එනම් ඒ දුකෙන් නිදහසෙන නම් බලාපොරොත්තු ඇතිකර ගැනීම දුකක් වශයෙන් දකිින්ද බලාපොරොත්තු දුක වශයෙන් දකිින්දු. එනම් මෙන්න මේ විදිහයට මෙන මෙතන පෙන්වාදන අත්හාර්ථය පධාර්තයෙන් බැලුවොත්හේම පදෙන් පෙන් එක නත් ලෝකෝතරාථයක නෙවි ලෝකෝත්ත රාත්යනං අපිට පෙන්වාතේත බදුරජාන් වහ විපරීත චින්තනයකින් යුක්ත විපරීත චින්තනයකින් යුක්ත ඒ ජීවන ප්‍රතිපදාවමයි මේ දුක්කාරි සතති වසින් අපි දකි විපරීත චින්තනකින් යුක්ත ජීවත ප්‍රතිපදාවේ ඇතුලේ තමයි තියෙන්නේ මේ ආශ්වාදයගැනෙ හේතුව සැපයි කියනවා පලය දුකයි කියනවා නමුත් පලය දුකයි කිව්වට මිහෙරි හේතුව එපා කියන්නේ හේතු සැපයි කියලමයි ගැ හේතුව මිහිරී කියලමයි කියන් යන් ලෝකයේ පියරූපන් සාතන් එත්තේ සසා තන්න උපජමාන උපජත එතන නිසමානාන නිවිශති යන් ලෝකේ පිය ලෝකේ පියරූපන් සතුරූපන් එත්තේ සතන්න උපජමාන උපජිත එතන විසමාන නි විශති මේ ලෝකයේ යන්කිසි ප්‍රිය මතුරු සුල්භාවයක් ඇති තැනකතම තන්නාව හටකගන් එකොට එතන සැපයිනි ිය මදුර ස්වභහාාව ඇති තැන සැපයි නමුත් එතනින් එහැපතට තන්්හාපච්චා උපාධන උපධාන පච්චා හව කර්භය සකසන බවපච්චා ජාති අන්න ජාතිී සකස්වෙන් එනම් අන්න ජාතිය සකස්සුන අරප්‍රිය මිහිරී ආශ්වාදය හේතු කරගෙන එහෙන අන්න බරන්න ලෝකය හැමතිස්සම අර පාලේ අමිහිරී කිවට හේතුව මිහිරී නිසා ඒගැනමකුත් කතා කරන්නේන්න ඒගැෙන හිතන්න ඉත් නෑ අඳකාරහිද දැන් කෙනෙක් ජීවිතෙන් සමුගත්තහම වෙන්වෙලා ගිහාම අන්ඩ නොෝ ඇලපෙන් පියෙහි විප්වයෝක දුක්කෝ මමත් ඥානයෙන් කල්පනා කළ බැලිවි නෑ මේ දුකා ආවඇයි මේ දුක රමු නියැයි දැ කෙනෙක් මැරෙන්ඩවොන් නෑ ප්‍රියක නෝනමතයක් ජීවිතෙන් ඇත්තුහා මොනහරි ක්‍රමයකි මරණය අටාආකාරකින් සිද්ධ වෙනවා හින් මුණහරි ක්‍රමයකින් ජීවිතන් තමන් ප්‍රිය කරන දෙයක් ඇත්තල ගියානම් අන්න එතන්තින ප්‍රිය විප්පයෝක දුක්ය දැන් එතකොට දැන් මෙන්න මේ ප්‍රියන්ගෙන් වංවීව කියන දුක උහලන කෙනෙක් න්නෝ දැන් කෙනෙක් මැරිල් අන්ඩ නො ඇලපෙන පූ කියනවා දැ ඒ වේදනා උරුමූනාට එතන නිහැපැත්ත කල්පනා කරන්නේ මේ වේදනා උරපෝණි එකොට තවත් මේ ආකාරෙන් වේදනා තමන්ට උරුමද තවත් කොච්චර කාලයක් මේවිචත හඩා වෙලපෙන්ට සිද්ධ වෙනවද ඒ හඩා වෙලපෙන උනන් එහම හන්ඩා වෙලපිටි සිදුවෙන කුමක් නිසා මේ සෝකයේ පරිදිේ වේ සඳහට මවසං කරන්න පුළන් කරයක් නැත්්ද එහෙම කවදාවත් කල්පනා වෙන්නේ එන යමෙක් තමන් පිය කරන කෙනෙක් මලහම පොළොය පස්කාලා හන්ඩයි වැලපී වසක කර ආබහව් තමන්ගේ ජීවිතයට ප්‍රියම්මයික් කරග ප්‍රියජාජිමයික් කරග ඇයිඒ චතුරාර් සත ධර්මය දැක්කනෑ කතුරා සත ධර්මයට අනකුල මේ දක් රය සත්‍යය බුදුරජාන්ස පෙන් අද නර්තිය දැක් එෙන්සාමකත වුණේ අ පදේ අර්ථයෙක් මල දකිින්ට බැරුුණ ගැඹුරට එනිසාමක වනේ පල අමිහිරී පලය දුකයි කියල විතරයි දැක්කේ හේතුව හැම දෑම්මිහිර සැයි කියලගත් මෙ මේකතන ලෝකයාගේ අවිද්‍යා මුලාාව. එතන තමයි කාමීතින් ඒ කාමයම තමයි අවසානි බැලුහ මුලාවෙන් අවි්‍යාවෙන් මූහේවෙෙන් ඒ කාමයමයි. අවසසාන බෙලුහහා කාමීගැන මොකක්ද කියලා සංකල්පකොඩක්කිතරයි සංකාපරාගෝ සංකල්පකොඩක් මෙහිෙනම් ඒකයි කිව අසප පුරසසි ඇසුරු කරන්න එපා අසප පුරුස ඇසුර කරන වාර්රයක් වාර්යයක් ගාන මකද වෙන්නේ මේ සංකල්ප වැඩිු. දසම් පුරුෂයාගේ අදහස් තුළින් මේ සංකල්ප එන්ඩ එන්ඩ වර්ධනය වෙනු හෙම වර්ධනය වෙලාවාර්ධනය වෙලා අන්තිමට තමන්ට ඒ විඤ්ඥානය මෙල්ල කරගන්න බැරු යන උදාරණයක් අත්ත දැන් අපි පුංචී ගල්කැටයක් කරගෙන ඉනේ ගැටගහගන්න ඉනේ ගැටගහගෙන වතුරට පන්න දැන් පුංචි ගල්කටයත්තම ඉනේ ගැටගහගනී තමන් ොම නවමනති දිනිසාාවට පීනන්න පුළුවන්දයන් තමන්ට අර පුංචේ ගල්කැටයක් තමන් එක්කම යන දිසාාවට නො මොකද කල්කැටේ පුංච නිසා විශාලිස්කන්ධයක් නොවන් නිසා නොමුත් අපිහිතමකෝ කිලො සිය විතර බලා බර කලා කිලො සියක විතර බර කලක් අරගෙන බඩේ ගැටගගෙන වතුරකට පයි දැමොකක් වෙයි තැන් දල යන දිසාට තමයි තමන්ටේ අන්න සිත්ත මොකද දෙකට හේතුව ගල ස්කන්දය වැඩි එතුට කරන්න දෙ යන්නේ ගල කොහෙටද ඇජලගේ ප්‍රපාතිකටද තමන්ට අත්තේ ප්‍රපාතිටම යන්න එදවන කොම වැටි සිද්ධ තැන් තමන්දුවමනා අදිහාට ඒ කල ඇ දෙගන පිීනන්න බෑ මොකද ස්කන්ධය වැඩි මේ වගේ යම්කිසි ආකාරක මේ සංකල්පිත රගේ බලවත්වවෙලා දැන් අපි මේ නික් ඉන්නකොට මොකද කරන්න හිතනවාන මෙන්න මේ හිතහි ඉන්නකොට මොද වන්න මේ සංකල්පපුරූප තවාව නිර්මාණී තවයි කියනය මදිකොට කලා විෂය ක සංකල්ප රූපණය මවන් නිය දොපි චිතේ. ඔය සාහිත්‍ය කෙලතියෙන් නවකතා ගෙටිකත තැමි විවාහාරිකෝ දකිින් ටොන මේ ධර්මය කොතනනිද මේ සංකල්පිතරගේ වැඩෙන්න කිය. එතකට තම අපිට මේ මොකද පරිවජ්‍යනාය පහා තබ්බා සබ්භාසෝ සූත්‍රයේ මතක ඇති ආකාර හතකටයි මේ ප්‍රාණය සිද්ධවෙෙන් එකෙන් දස්සනයන පහ තබා මුොලික්ම සවාම් පලේදී සිද්ධ වෙනවා. එතනින් එහැපැත්තර තියෙන ප්‍රහාාණ අප අනුගමනය කරන්න ඕ දැන් මේ කලාව තුළින් සංකල්පරාග නිර්මාණය කරන. හම් එවාට පරිවර්්‍යනාය පහතක්බා. ඒවා මගරීන්ට සිද්ධෙනවා පරිවර්ජනය කරන්න සිද්ධ වෙන. ඒ වර්නය කරට සිද්ව වෙන. අදයි ර්නය කරන රජගේ ලමිනිස්ස එපා කියල අපිට මේ රජය එපා ගෙදර පල්ලයාාව ජනපතිකගේෙ ්‍රීම ද ගෙර පලයව දෙසි විෂිපහම ගෙර පලය් කියලා අ වර්ජනය කරන්න එා එපා කිය. වගේටත් සිද්ධ වන රශාවෝක වසය අනවස දේවල් ලෙම් පයිාක වර්ජනය කර රාගේ දනවන අොත් දැන්තින නවකතා කෙෙන ජාතිය දව් කියවන කියවනට මොකද වෙන්නේ බදන්වොද මොකක් ද කෙිමචත්‍රර කාල සංසාරි මහා අගාත නිර්මාණය කර ලසින් මේ ච්චින්තනී අර නවකතාව දැන් කියවනු කියනකොට ඒක තියන එකක ජාති කාවුක සංකල්පත රූප මය දනවන සංකල්පිත රූප එක විස්තරාත්මක විග්‍රා කරනු. එතකොට ගෙන ඒවට හරි ලසනයි පරිකල්පනී කියලා කියනවා චිත්ත ජරූප ජනිත විෙනවා චිත්තරූප යනිත වෙනවා මේ චිත්ත රූපක වැර සංකල්පරප තම දෙමත් සංකල්ප රූප එන්නන්න වැඩන්න ගන්න ෝද. මේවා කියවන්න 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 මොකද වෙන්නේ. මේවා කියවන්න කියවන්නර සංකල්ප රූප ඉන්න එන්න වැෙනවා. අවසාන මොකද දන්නවද වෙන්න. අවසානයේ සංකල්ප රූප ටික බර වැඩිුුණ ගමන් ඒ පැසට ඇදිලයන් අරම ඉස්සලකිව ඉන පුංචිගල් කැටයක් බැදගෙන අතුරට පැනට හානියක් නෑ තමන්ට උමන අදිහාට ඒ හැදගෙන යන්න පුළුවන් ංචි සංකල්පයකට වැෑබෝ මෙහෙවන් සංකල්පය බවත්වවෙන්න නතකොට ඇබ මෙහෙවන් පුළුවන් ඇනි සංකල්පය එහෙනම් හැම තිස්සම්ඒ සංකල්පිට රාගන්තව මේ පංචුපානස්කන්දය පරිහරණය කරන්න ඒ රාගේය කියලා කියන්නේ ම විද්්‍යාව. අවිද්‍යාව නිසා මයි හැමතන් ඒරාගේ නිසා මයි ස්තන්හාාව ඇති එනම් මේ අවිද්‍යාව ය තන්හාාව එකට එකතු වෙලා මේ පංචු පාලනස්කන්ධයක් පවත්තාගෙන යනවා අනන්ද සංසාරකදල කවදාද කොතන කොවිදියට හටකත්තය ගද කියලා කාටවත් පැටහිීමන්නෑ සම්මමා සම්බුදුපියාන් වහන්සට හැර. එනම් ගොන්න විදියට පංචු පාලණස්කන්දය පවතිනවා මේ අවිද්‍යාවෙන් පවත්තාගෙන යනවා එහනම් මේ අවසා බැලුහම් මේ සංකල්ප ගොක් විතර. ඒ සංකල්ප වැඩිේෙන්ඩ වැඩියෙන්ඩ මොද පැත්ට ඇති දැන් ඔය තිනෝ රුසියානු නවකාතා නැතම් ප්‍රාංශ නවකාතා දැන් ඔබට මේක අත්දකින්ද ඔබේ දරුවට දීල බලන්න කුඩා කාලින් දලම රුසියාාවු නවකතක් මොකද වෙනිබල කුඩාකාලන ඇන්තන් ඇට්ම් පොත්තෙන් එට එනකොටම රුසියානු නවකතා කියවන්නු පුරුදු කර ඔොහම කියවල දෙන්නක හට කියවන්න දෙන්නු දක් කියනකට ඔොට දකින්න හම්බිවෙයි පෘසියානුවක්කිඉන්න ඔබේ දරුවාගේ පංචු උපනස්කන්දය තුළ ටිකටික ලොක වෙනකොට දැන් අර සංකල්ප රාග එමතගේ සංකල්ප රූප එන්න එන්න බලවත්යෙන් දැන් අර ගල ලොකුුවන්න ලොකුවෙන්ඩ දල තියන සසාරට මයි තමයි ඇදදිල හන්ද වෙන වතුරට පැෙන්ු ග ොකුවෙන්න්න ලොකුවෙන්න්න ගලට ගොුණම පත්ත ගලය ස්කන්දය වැඩිෙන් වැඩිුවෙන් ද සංකල්පිතර රාග අරිදි ර වැඩ වැඩ වැ දව රුසියානු කක්කා ව න රුසියාන ටි ලට දන රුයායන ි පටි ලන් දනවා රුසියාාවගෙනනම කතා කර රින්ද ලන්න මොකද වෙනිි බල ික දසක කරනටු දර්වකයීමට රුසියාාවට යන් දොරඒත ව සිතවී. එවන් උපසංහති ඉතුර ඒ ගැන ේහිු තේරුංග. ඔකත අවසාන වේ හන මේ සංකල්පයත රාගය කිවීමේ සංකල්ප කෝඩක්. එ මේ සංකල්පකොඩින්තම මේ සහල හේවන් එම් මෙන්න මේ ඇතාර්ථයෙන් ුවනින් දකිින් ඩෝන් එතකොට පේනවා ඇහෙන මේ සංකල්පිත ලෝකයක් ඇතුළ ඉඳගෙන මේ දුක්කස්කාන් දෙයක් සැප ඉස්කන් දෙයක් වසයෙන් විපරීත වශයෙන් දකින්නේ මෙන්න මේ සංකල්ප ටික නිසා සංකල්ප කියන කන්නාටිය දාගෙනන ලෝකයේ දිහා බලන්න මෙ සංකල්ප කියන කන්නාටිය දාගෙන ලෝකදිහා බලනකම් ඒ සංකල්ප කියන කන්නාඩේ යංගිසි ආකාරයකින් පවතිනන එහි පෙනෙන ස්වභාවයක් ඒ පෙෙනෙන ස්වභාවට අනුකූලෝ තමයි අ දක්කින ලෝකෙ එෙබතු ලෝක ඇද කියලා හි චිත්‍ර කෙබඳදු චිත්‍ර කියකළ තිීරණෙවි එනම් තනිකර මෙන මේ දුක්කස්කාන්දය සැප ඉස්කන් දෙයක් කියල ලෝකයා වර්දවා වටහගෙන ඉන්නේ මෙන්න මේ ආශ්වාදය කියන මෙන්න මේ කාමමය කියන මෙන මේ සංකල්ප වලින් මේ ලෝකයේ ස්පර්ස කරන නිසා මේ සංකල්පය කියන කන්න ආඩිය දාගන්න ලෝකය දකිින් නිසයි මෙන්න මේ රැවටීම තිීන් එනම් ඔබ තුළ මෙන මේ සංකල්පටික තියෙනකම් ඔබට පේන මේ ජාති ජරාමාණු සෝකපද දුකදබන සුපාසිල්ල සැපයි කියලා තව දවත් දුකායි කියලා නව දැන් අද බනහලා අවබෝධයට පත්චච්ච නිසා එසේ කියන්න පුළුවන් එසේ නොවුන එසෙන් නමුත් මේ ධර්මයට හරි ආකාරව කන්දය නැතුව ධර්මය මෙ අතපත ගාන පින්න්න තුන්ට නම්. අනිවාරෙන්ම මේ ධර්මය පේනි තාමත් සැපයි කියලම තම. එනිසා ඇය නිවන තුලිනුත් ආශ්වාදය හොයෙනවෙන්න පුළුව එහෙම අපට මොුණ ගෙහලා තියෙන නිවන තුලිනුත් ආශවාදය. ධර්මය තුලින තාස්වාදසේ. ඒවගේ මට්ටමකින්වන හොඳට බනහන්ඩෝර.